කොවිඩ් පටන් අරගෙන දැන් මාස 9ක් ගිහිලා තියෙනවා මේ මාස 9 ඇතුළත වෙච්ච මරණ වගේ තුන් ගණයක් මරණ ඉදිරි මාස 3 ඇතුළත සිද්ධ වෙයි කියලා මේ ඇමරිකන් විශ්වවිද්‍යාලයේ පුරවකතනය කරන මේක ඉතාම භයානක තත්ත්වයක් මිලියන 0.9ක් තියෙන මරණ ගාන මිලියන 2.8ක් දක්වා වැඩි වෙයි කියලා විශේෂයෙන්ම රටක් විදියට අපි කොවිඩ් සම්බන්ධයෙන් නිරන්තර සෙවිල්ලෙන් ඉන්න ඕන කියන පණිවිඩය අපි දෙනවා විශේෂයෙන්ම ප්‍රාථමික ශ්‍රේණිය පාසල් පවා ආරම්භ වෙනවා අපි මූලික සිද්ධාන්ත තුනක් කිව්වා කොවිඩ් වලින් බේරෙන්න පළවෙනි එක තමයි අපි කිව්වේ පුද්ගල දුරස්ථභාවයේ මීටරේ දුර තියාගන්න කිව්වා නිවැරදි විදියට අත්සෝදන්න කියලා කිව්වා මුවාවරණයක් නිවැරදි විදියට පාවිච්චි කරන්න කියලා කිව්වා එතකොට දැන් අලුතෙන් පාසල් ආරම්භ වීමත් එක්ක मीट्रे दूर की प्रायोगिक क्रियात्मक बैरी तत्व इन साफ विशेषम सौख्य बलदारींट सह अध्यापन बलदारींट की अडमगाने देख संबंधी विनदड़ा रोगी न्याय के नुसलकारी नैतु विनदी मत विशेषम अभिधान हेम पास रुपया दास गण लक्ष गण वेदांक अशोधन मंगानो अध्यापन अमात्यांश करुणाकल समालोचने निरतवेन सौख्य अमात्यांश संबंध अधीक्षण कीयक पास मेवन अशोधन क्रियात्मक ටැප් ටික තියෙනවා සමහර ටැප් වැඩ කරන්නේ මේ தත්ත්වය වෙනස් විය යුතු හැකි හැම අවස්ථාවකදීම අඩුම ගානේ මාසික පාවිච්චි කරන එක ධෛර්යමත් කිරීම ඉතා වැදගත් වෙනවා නමුත් තාමත් අපිට මගහැරිච්ච රෝගීන් සමාජයේ ඉන්න පුළුවන් විශේෂයෙන්ම ඇසිම්ප්ටොමැටික් එහෙම නැත්නම් රෝග ලක්ෂණ නොපෙන්වන අය අපි අවට ඉන්න පුළුවන් ඒ නිසා කොහෙත්ම විශේෂයෙන් ඉන්දියාවේ තියෙන තර්ජනයත් එක්ක ඉන්දියාවේ අසාමාන්‍ය විදිහට දවසක රෝගීන් 90000කට එහා පැත්තේ යනකොට ඊහරා අපිට එන්න තියෙන අවදානම කිහිප ගුණයකින් වැඩි වෙලා තියෙනවා කලින්ට වඩා. රෝහල් පද්ධතියේ අපි අර මාර්තු මාසේ අප්‍රේල් මාසේ වෙනකොට තිබිච්ච සූදානම යම් මට්ටමකට ගිලිහිදාල කියන ප්‍රශ්නේ අපිට එනවා. මොකද රෝගීන් ඉන්නේ නැති හින්දා සමහර ඒ හදපු ඒකක දැන් අක්‍රිය වෙලා තියෙන. ඒ නිසා අපි ඒ සම්බන්ධයෙන් විශේෂ සෞඛ්‍ය අමාත්‍යාංශය අවධානය යොමු කරන ගොඩක් ඒවා තාක්ෂණික තීන්දුව తీරන. දැන් ගුවන් තොටුපළ විවෘත කිරීම ඒ වගේ දේවල් තාක්ෂණික තීන්දුව తీරන. ඒ සම්බන්ධයෙන් තාක්ෂණික තීන්දුව తీරන ගන්න කමිටුව තමයි සෞඛ්‍ය අමාත්‍යාංශ තාක්ෂණික කමිටුව. දැන් මාස දෙකකින් රැස් වෙලා නැහැ. මේ කාරණා සම්බන්ධයෙන් ගැඹුරෙන් හිතලා හරි තාක්ෂණික තීන්දුව తీන රටට ඉදිරිපත් කරන්න. අනිත් පැත්තෙන් ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රධානියා කියනවා තව අවුරුදු දෙකක්වත් අපිට කොවිඩ් එක ජීවත් වෙන්න වෙයි කියලා. ඒ නිසා අපි බලාපොරොත්තු වෙනවා සෞඛ්‍ය අමාත්‍යාංශය මේ සම්බන්ධයෙන් විශේෂ අවධානයකින් කටයුතු කරයි. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත TV subscribe කරන්න. වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.